විහාර මහ දේවී උද්‍යානයේ පැවති සංවර්ධ නිලධාරීන්ගේ ජාතික සමුළුවටෙක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. දේශපාලනයේද කාර්යක්ෂම කරන බවයි ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළේ. වැඩ කරන ජනතාවට, සංවර්ධ නිලධාරීන්ට, ආශ්‍රිත සේවා නිලධාරීන්ට වඩා නිවැරදි සාධාරණ ජීවිතයක්, වෘත්තීය ගරුත්වයක් සහිත රැකියාවක්, ඒ වගේම රාජ්‍ය සේවාව තුළ අභිමානයෙන් ගෞරවයෙන් රාජකාරී කරන්න පුළුවන් වෘත්තීය පසුබිමක් අපි නිර්මාණය කරගත යුතුව තියෙනවා. වඩා නිවැරදි සාධාරණ කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් සැපීම වෙනුවෙනුත් අපි අපේ දායකත්වය උපරිම ලබා දෙන්න සූදානම්. අපි ඔබට එක සහතිකයක් දෙනවා. අපේ නායකත්වයෙන් මේ සටන අත්හරින්නේ නැහැ. අපේ රටේ රාජ්‍ය සේවාවේ සියලු උපාධිධාරීන්ට, සංවර්ධ නිලධාරීන්ට, ඒ සියලු ආශ්‍රිත නිලධාරීන්ට වඩා සාධාරණ නිවැරදි වෘත්තීය ජීවිතයක් දිනා ගන්නාතුරු අපි මේ සටන අඛණ්ඩව ඉදිරියට ගෙනියනවා කියන පණිවිඩය අපි මේ මොහොතේ ඉතා පැහැදිලිව කියනවා. සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අප වෙත පැවරණ කාර්යයන් අතර ප්‍රධාන කාර්ය තමයි මේ ආර්ථික දේහ නව පරිවර්තනය ලක් කරන්න ඕනකම තිබෙනවා. අපි රටේ සෑම පුරවැසියෙක්ම එම දේහේ ක්‍රියාකරුවන් ක්‍රියාකාරීත්වයට කැඳවන්න පුළුවන්. ඒක අපි කරන්න ඕන. අපි රටේ දේශපාලනයේ අකාර්යක්ෂම දේශපාලන ව්‍යුහයක් තිබෙනවා. ඒ නිසා මේ දේශපාලන දේහය අපි පරිවර්තනය කරන්න ඕනකම තිබෙනවා. අපි රටේ නීති පද්ධති අලුත් පරිවර්තනයක් අවශ්‍යයි. අපි රටේ සමාජ දේහය අලුත් පරිවර්තනයක් අවශ්‍යයි. මේ ගමන් කරමින් තිබෙන අධ්‍යාපන රටාව වෙන නව අධ්‍යාපන රටාවක් අපිට අවශ්‍යයි. නව ඉලක්ක සහගත පරිවර්තනයක් අපිට අවශ්‍යයි. සැප්තැම්බර් මාසේ 21 වෙනිදාන් පසුව දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපි පවරා ගන්නා වගකීම තමයි මේ සමස්ත දේහෙම යළි පරිවර්තන ලක් කිරීම තමයි අපේ අපේක්ෂාව. අපි ඔබට සහතිකයක් දෙන්න. මේ පරිවර්තන කිරීම සඳහා අවශ්‍ය වෙන දේශපාලන නායකත්වය ජාතික ජන බලවේගය විසින් ලබා දෙන්න අපට ස්ථිර අධිෂ්ඨානයක් සහ සැලසුමක් වෙන පරිවර්තන කරන්න. සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මේ අභියෝගය බාර ගන්නකොට අපට පැවරන කොටස අපි බාර ගන්නවා වගේම ඔබට පැවරන කොටස ඔබ නිසි පරිදි ඉටු කරාවි කියන දැඩි විශ්වාසක යුතුව තමයි අපි මේ කාර්යයට මැදිහත් වෙලා තිබෙන්නේ. රාජ්‍ය සේවය දිය කරලා මේ අර්බුදයෙන් ගොඩ එන්න බෑ. මේ අර්බුදයෙන් ගොඩ හැකිවන්නේ සතිමත් රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීමෙන් සහ ඒ අරමුණකට එක දිශාවකට මෙහෙවීම විතරයි. අපි දන්නවා අපේ රටේ රාජ්‍ය සේවය පිළිබඳව අපේ රටේ මහජන පුරවැසියන්ට තියෙන්නේ තෘප්තිමත් අදහසක් නෙමෙයි. පුරවැසියන්ට තියෙන රාජ්‍ය සේවය පිළිබඳ අතෘප්තිමත් වැඩක් කරගන්න බෑ. සාමාන්‍යයෙන් අපි දන්න ඕනෑම රාජ්‍ය සේවයේ තියෙන අඳුරු ණයට වැඩ කරන්න විතරක් නෙමෙයි. දන්න ණයට වැඩ කරන්න විතරක් නෙමෙයි. රාජ්‍ය සේවයේ තියෙන පොදු මහජනයාට වැඩ කරන්න. අපි හිතන්නේ ඔබ සතුටු වෙන්නේ ඔබට ඔබ කෙරේ විශ්වාසතාව රාජ්‍ය කාර්යභාරයක් ලබා දෙනවා නම් ඒකට ඔබ සතුටු වෙනවා. ඒ නිසා අපි ඔබට ඉස්සරලම කියන්නම් අපේ රටේ සංවර්ධනලා ඉතාමත් දක්ෂ හැකියාවන් තියෙන අපේ රටේ සංවර්ධන සඳහා යොදාගත හැකි විශාලම ශ්‍රම සම්පතක් අපි පළමු කොටම ඔබට නිසි කාර්යයක් පවරනවා. ඒ කාර්ය ඉලක්ක සහගත මේවන්නේ ඔබට තෘප්තිමත් වෘත්තිමය ජීවිතයක්. ඒක තමයි අවශ්‍ය එක. අපි ආර්ථික නව නිෂ්පාදනයකට යන්න සලසුම් කරලා තිබෙනවා. අපේ සංචාර කර්මාන්තේ අපි 140කට ඉලක්ක කරලා තියෙනවා සංචාරකින් ගෙන්වන්න. අන්න අලුත් අවස්ථා හැදෙනවා. අපේ ඉලක්කයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ ඔය ඉන්න මේසන් බාස්ලා, වඩු බාස්ලා, ඒගොල්ලෝ වෘත්තිමය පුහුණු ලැබපු අය නෙවෙයි. ඒවට සැලසුම් කළ තැන වෘත්තිමය පාඨමාලා පටන් ගන්න. ඒ හැම වෘත්තියක්ම වෘත්තීය භාවයකට ගේන්න ඕන. අන්න ඔබට තියෙන කාර්යභාරය. ඔබගේ ගමේ එවැනි අක්‍රම ශ්‍රමබලකායක් ඉන්නවා. විධිමත් නොවන ශ්‍රමබලකායක් ඉන්නවා. ඒ විධිමත් නොවන ශ්‍රමබලකාය විධිමත් ශ්‍රමබලකාය බවට පත් කරන්න ඕන. සෑම දිස්ත්‍රික්කෙම තියෙන සක්‍රියතාවයන් බලනවා. ඒ නිසා දිස්ත්‍රික් ඉලක්ක කරගත්තු සංවර්ධන වැඩසටහන් තියෙනවා. ඒක මෙහෙමනනම් රාජ්‍ය යාන්ත්‍රණයක් ඕනවා. ඒ රාජ්‍ය යාන්ත්‍රණය පංගුකරුවන් බවට ඔබපත් වෙනවා. අපි සැලසුම් කරලා තිබෙනවා අපනයන ගම්මාන 1000ක් ස්ථාපිත කරන්න. ඒ විතරක් නෙවෙයි අපි සැලසුම් කරලා තිනවා ඔබගේ ප්‍රාතිසේලකම් කාලේ එක දරුවෙක්වත් මේ අවුරුද්දේ 10 විභාග ලියන කලින් ඉස්කෝලේ අත්තර ගියන එකේ ඉලක්කය හදනවා. මේ අතර වෘත්තීය දේශකවරුන්ගේ සමුළුව තලවතු ගොඩදී පැවැත්ුණා. අනුර කුමාර් දිසානායක මහතා එම සමුළුවටද සහභාගී වුණා. ලබන 22 වෙනිදාට මේ රටේ පුරවැසියන් තමන්ගේ පුරවැසි වගකීම ඉටු කරමින් දියුණු රටක් පොහොසත් රටක් ගොඩනැගීම සඳහා ඒ ජාතික ජන බලවේගයේ පොහොසත් රටක් දියුණු රටක් හදන වැඩපිළිවෙලත් එක්ක අත්වැල් බැඳගනිද්දී සතුටින් ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක් අපි අපේ දරුවන්ට ලබා දෙනවා කියන සිහිනය දකින ඔබ තුල සිටින ඒ යහපත් මිනිසුන් එළඹෙන දින 21 තුල අවදි කරමින් එළඹෙන 22 වෙනිදාට මේ රටේ නියත ජනපති ලෙස අනුර දිසානායක පත් කිරීමේ ඒ මෙහෙයුමට දායක වෙමු. අපි මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි ග්‍රාමීය දුප්පත්භාවය. හැබැයි අපි මුහුණ නොදුන් ප්‍රශ්නයක් තමයි නාගරික ජනාවාසකරණය. හැබැයි මොකද කරන්න ඕනේ? ඒ ග්‍රාමීය ජනතාව ගමේ තියලා කොහොමද අපි ඒගොල්ලන්ගේ ආර්ථික තත්ත්වය සහ සමාජ තත්ත්වය දියුණු කරන්න කියන එක අපි අභියෝගී. අපි හිතනවා ගමේ ඉන්න කෙනා ඒ ගමේ ජීවිතේ මම කියන්නේ ගමේ පදිංචි ඉන්නේ ගමේ ජීවිතෙන් එළියට ගන්න නම් අධ්‍යාපනය. ඉතින් අපි අධ්‍යාපන වැඩසටහනක් අවශ්‍යයි. ඕ ලෙවල් විභාගයට කලින් එක දරුවෙක්වත් පාසල අත්තර නොවන තත්ත්වයක් ඇති කරන්න ඕනේ. අපි රාජ්‍ය පංගුව කරන්නම්. ඔබ ඔබගේ පංගුව කරලා
අපි ඉතාමත් නැනවත් දක්ෂ දරු පරම්පරාවක් රටේ හදන්න ඕන. ඒකද අපි විශ්වාස කරන ඔබට කාර්යභාරයක් තියෙනවා. අලුත් දැනුම නිර්මාණය වෙන බටහිර. එහෙනම් අපි වේගින් ඒ දැනුම ගේන්න ඕන. ඒ නිසා අපි අපේක්ෂා කරන උසස් පෙළ සමත් වෙන සුදුසුකම් ලබන ඉහළම දරුවන් 200 දෙනෙක් ලෝකේ තියෙන දියුණුම විශ්වවිද්‍යාල වලට යවලා ආණ්ඩුව ගානේ මේ සම්පත මෙහෙට ගේන්න. රජ ව්‍යාපාරයක් දරන්න ඕනද? උදම විශ්වවිද්‍යාල වලට යවලා ඒ දරුවෝ ගන්නලා කළමනාකරණ හැකියාව අලුත් දැනුම අර ලංකාවට එන්න ඕන. එහෙම නැතුව ඒවා පිමි ගණනක් වසර ගණනාවකින් පස්සේ තමයි අපිට දැනුම ගලාගෙන ඉන්නේ. ඒක නතර කරන්න ඕනේ. ඉක්මනින්ම උකහා ගන්න දැනුම ලංකාවට ගෙන සලස්මක් තියෙනවා. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නේ අපේ රටේ අධ්‍යාපනයේ මුළුමනින්ම තීරණේ මුළුමනින්ම පදනම් වෙලා තියෙන්නේ මූලික උපාධියට. වැඩි බරක් හැම කෙනාම දාන්නේ මොකද? මූලික උපාධියට. හැබැයි ලෝකේ දැන් මූලික උපාධිය කියලා කියන්නේ එක ටිකක් ඉස්සර නිකන් ඕ ලෙවල් මට්ටම තමයි දැන් ලෝකේ මූලික උපාධිය. ඔය එක්සත් ජනපදයේ සාකච්ඡාවක් තියෙනවා මේ ඉස්සර ඒගොල්ලන්ට පාසල් අධ්‍යාපනය නොමිලි උසස් අධ්‍යාපනයේ යම් මුදල් ප්‍රමාණයක් ගෙවන්න ඕන. ඒකට ඒගොල්ලෝ හදපු තර්කේ තමයි පාසල් අධ්‍යාපනය හමාර වුණාට පස්සේ ඒ දැනුම ප්‍රමාණවත් ඒගොල්ලන් රැකියාවක් හොයා ගන්න. එතකොට ඒගොල්ලන්ට ඉතුරු ටික රස්සාව හරහා කරන්න පුළුවන්. ඕක තමයි තර්කය. දැන් එක්සත් ජනපදයේ තර්කයක් යනවා නේ අවම රැකියාව හොයාගෙන ඉන්න සඳහා මූලික උපාධිය අවශ්‍යයි. ඒ නිසා මූලික උපාධිය දක්වා නොමිලු ගන්නන්න ඕන කියලා. ඉස්සෙල්ලා උසස් පෙළ දක්වා නොමිලු ගන්නනවා. එයි එතන පස්සට රැකියාව හොයාගෙන විභවතාවයක් තියෙනවා. අද ඒක නේ උපාධිය දක්වාම යන්න ඕන කියලා. ඒ නිසා අපි හිතන්නේ අපේ උපාධිය මේ මූලික උපාධිය ඉස්සර පශ්චාත් උපාධිය දක්වා පූර්ණ කාලීන පශ්චාත් උපාධිය දක්වා වර්ධනය කරනවා. අපි අධ්‍යාපනය තව තලයකට ඔසවන්න ඕන කියලා අපි කල්පනා කරනවා.